ලෝකයේ ඉතාමත් රමණීය ගම්මාන ඇත. එවැනි සමහර ගම්මාන පිළිබඳව තොරතුරු ඉතාමත් රසවත්. වැඩිපුර අසන්නට නොලැබෙන එවැනි ගම්මාන කිහිපයක් පිළිබඳව තතු මිසෙයි. පොපේ මල්ටාව. සිතාවන් හෙවත් පොපේ ගම්මානයේ පිහිටා තිබෙන්නේ ඇන්කෝර් ඔක්ක ආසන්නයට වන්නටයි. ඒ නිර්මාණය කළ ලද ගම්මානයක් හැටියට හැඳින්වීම නිවැරදි. ගම්මානය නිර්මාණය කෙරුණේ පොපේ නැමැති චිත්‍රපටය සඳහායි. ඒ සඳහා ගම්මානය නිර්මාණය කිරීම ආරම්භ වුණේ වර්ෂ 1979 ජූනි මාසයේදී. සේවකයන් 165 දෙනෙකුගේ ශ්‍රමයෙන් මාස 7ක් වෙන කෙටි කාලයක් තුළදී ගම්මානය නිර්මාණය සිදු කරන ලැබිනි. ගම්මානය තුළ ලී වලින් තරල ලද ගොඩනැගිලි 19ක් පමණ ඇත. ඒවා තැනීමට අවශ්‍ය දැව නැගෙනමින් තිබෙන්නේ නෙදර්ලන්තයේනි. චිත්‍රපටයේ රෝගත කිරීම අවසන් වූ පසු ගම්මානය අතහැර දැමීම සිදු කළත් ඒ ඇති චමත්කාරය නිසාම පසු කාලයක ඒ සංචාරකයින්ගේ නෙත් පිනවන තැනක් බවට පත් විය. හොල්ස්ටැට් ඕස්ට්‍රියාව. එක් පසකින් ඇති කඳුකරය අනෙක් පසෙන් දිස්වන හොල්ස්ටැට් ඉලක් නිසා මේ ගම්මානය යුරෝපයට ආභරණයක් වැනි. පැරණි පල්ලි ලවෙන සහිත පොක්කුණු වසර 7 ගඟ දෙපසම ඇත්තේ තද බෑවුම් සහිත නිම්නයයි.
පළගන්ගම්මානයේ නිවාස ඉදී ඇත්තේ නිම්නේ බෑවම මුල් කරගෙනය. එක් නිවසක වහලය එයට ඉහලින් ඇති නිවසේ බරාදයකි. එහෙමත් නැත්නම් මිදුලකි. මේ නිසා නිවාස පඩිපෙළක් මෙන් ඇතට දිස්සේ. පළගන්ගම්මානයේ ජීවත්වන මිනිසුන්ගේ සංස්කෘතිය ඒ පවත්නාවට පිටාවට අනුව සැකසී ඇත. ඔවුන්ගේ ජනගී නර්තන ආදිය පෝෂණය වී තිබෙන්නේ එහි පවත්නා ගංගා නිම්න සහ ජලය යනාදී ස්වභාවික සම්පත් මුල් කරගෙනය. ඕටෙහිසාර් තුර්කිය. ඕටෙහිසාර් ගම්මානය ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකි. එහි ගල් ගුහා බහුලය. ගම්මානය මධ්‍යයේ පාෂාණමය දැවන්ත චිමිනියක් බඳු ව්‍යුහයක් හෙවත් මාලිගාවක් ඇත. එය මීටර් 78කට වඩා උසතිය. ඔටෙහිසාර් ගම්මානයේ වැඩිපුරම වැසෙන්නේ කුෂිකර්මාන්තයේ නියැලෙන පිරිසයි. බූරුවන් බැඳි කරත්ත ගම්මානයේ අදටත් භාවිතයට ගෙනේ. එහි වගා කෙරෙන්නේ පැංගිරි කුලයට අයත් භෝග වර්ගයි. දෙහි ලෙමන් වැනි ශාකවල අස්වැන්න තැන්පත් කරන්නේ ගල් ගුහා තුළය. ඉදී පරිහරණයට ගත හැකි තත්ත්වයට පත්වනතුරු ඒවා ගල් ගුහාවල ගබඩක් කෙරේ. ගම්මානය සංචාරක ආකර්ශනය දිනාගත් ගම්මානයක් හැරියට සම්වර්ධනය කෙරුණ සාම්ප්‍රදායික ලක්ෂණ එයින් ඉවත් කිරීම ඇත. ලාරුගා ටිබෙටය. නැගෙනහිර ටිබෙටේ ටිබෙට් සානුවය පිහිට ඇති ලාරුන්ගාර බෞද්ධ ආයතනික ගම්මානය සුවිශේෂ ගම්මානයකි. ටිබෙටේට අයත් භූමියක පැවතියක් එහි පාලනය කටයුතු සිදුවන්නේ චීනයෙනි. ලාරුන්ගාර බෞද්ධ ආයතනය ටිබෙට් බෞද්ධ ආගමිකයන් වෙනුවෙන් 1980 ස්ථාපනය කෙරිණි. එය කේන්ද්‍ර කරගෙන නිවාස ඉදිවන්නට පටන් ගත්තේ ඉන්පසුවයි. මේ නිවාස වෙන්කර තිබෙන්නේ බෞද්ධ භික්ෂූන් භික්ෂුණීන් සහ බුදුදහම හැදෑරීමට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනි. එහි ජනගහනය 40,000 ඉක්මවන බව 2015 කරන ලද ගණනය කිරීමකින් අනාවරණය වී තිබේ. මේ සෙනසුන් ගම්මානයේ පදිංචි සංඛ්‍යාව 5000 දක්වා අඩු කළ යුතුයයි චීන බලධාරී නීතියක් ගෙන ඇත. ඒ අනුව නිවාස රාශියක් කඩා ඉවත් කරන ලදී. කුවාවන් වියට්නාමය. හාඩෝ බොක්කට මොහනලා පිහිටා ඇති කුවාවන් දීවර ගම්මානය ස්වභාව සෞන්දර්යයෙන් අනුනයි. ලානිල් පහෙන් කැළතෙන මුහුදු ජලය මත පාවෙන බෝට්ටු පෙළ ඒ කවදාටත් දක්නට පුළුවන්. මේ බුද්ධවල හිමිකරුවන් හෙවත් දීවරයන් එකම මිනිස් සමූහයක් හැටියට ජීවත් වන්නේ කුවාරන් ගම්මානයේ. ඔවුන් කන බුණ අඳින පළඳින පිළිවෙල මෙන්ම උපත මරණය වැඩිවීට පැමිණීම විවාහය ආදී ධාර කර්ම අවස්ථා සමරන අන්දමත් ඔවුන් මැදුම් පිළින් කරන ආකාරය ඔවුන්ටම ආවේනිකය. ඔවුන්ගේ සංස්කෘතියද ජලය බොහෝ සේ සම්බන්ධ වී පවතිනවා. අයි බෙන් හඩ්ඩු මොරොක්කෝව. ඇට්ලස් කඳු පාමුල පිහිටි මේ ගම්මානය අතිශයින්ම සුන්දර තැනක් බවට පත් ඇත්තේ මැටිගඩලින් කළ නි. ඉතින් ඔයාලා මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් ආයෙත් හමු වෙමු.